ඉතින් අද ඔගොල්ලන්ට අරන් යන්න අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ අපිට ගොඩක් කාලෙක ඔයගොල්ලෝ රිවිව් එකක් ගේන්න බැරි වුණා ගොඩක් ඉන්ටර්වියු කලබ් වීඩියෝස් තමයි අරන් ආවිලා තිබ්බේ මේ දවස් ටිකේම ඉතින් අද අපි අපේ channel එකේ පළවෙනි ටෙක් අන්බොක්සින් එක කරනවා ටෙක් ගැජට් එකක් නෙමෙයි ඇත්තරම අද අපි අරන් ආවේ මෙන්න මේ Greentel V10 කියන ටැබ් එක ඉතින් මේක බජට් ටැබ් එක Greentel ලා නිෂ්පාදනය කරන ඉතින් අද අපි බලමු මේක අන්බොක්ස් කරලා මේක අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක කොහොමද මේකේ තියෙන ස්පෙක්ස් කොහොමද ඒ වගේම මේ ගානට මේක ඇත්තටම ගොඩක් අඩු ගානට ගන්න පුළුවන් ටැබ් එක මේ ගානට මේක ඇත්තටම වටිනවා කියන එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් මේ Greentel V10 ටැබ් එකේ ඉන්නේ ගොඩක්ම ප්‍රීමියම් ලුක් එකක් තියෙන බොක්ස් එක. ඇත්තටම ඉතින් මේ ගානට තියෙන බොක්ස් එකක මීට වඩා හොඳ බිග් ෆොන්ට් එකක් නම් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. ඉතින් ඉස්සෙල්ලම මෙන්න මේ වගේ කවර් එකක එළියෙම ගහලා තිනවා Greentel ලෝගෝ එක. ඊට පස්සේ V10 ටැබ් for personal and smart device කියලා ගහලා තිනවා. ඉස්සරහා ඒ වගේම උඩ ගහලා තිනවා. මම හිතන්නේ මේක තමයි ඒගොල්ලෝ Greentel ලගේ ස්ලෝගන් එක The Beauty of Technology කියලා. ඊට පස්සේ බැක් සයිඩ් එකේ අපිට පේන්න තියෙනවා මේකේ ජෙනරල් ইনফরমේෂන් ටික. ඒ වගේම ඩිස්ප්ලේ එකේ ස්පෙસિෆිකේෂන්, හાર્ඩ් ඩ්‍රයිව් ස්පෙસિෆිකේෂන්, කැමරා සොෆ්ට්වෙයාර් කනෙක්ටිවිටි සෙන්සර්ස්, ඒ වගේම ඇක්සෙසරීස් මේකත් එක්කෙන මේ හැමදේම තියෙනවා. මෙතන පොඩි පොඩි මිස්ටේක් එකක් මේගොල්ලෝ කරලා දිනවා ස්පෙලිං වල. මෙතන ජෙනරල් කියන එකේ ස්පෙලිං වැරදි. ඇයි දන්නේ නැහැ ඉතින් මේක ඩිසයින් කරපු කෙනාගේ වැරද්දක් කරන මොකක් හරි වෙන්න ඇති. ඊට පස්සේ මෙතන දාලා දිනවා මේකේ මේ මම දන්න මේ මේගොල්ලෝගේ Greentel එකේ හෙඩ් ඔෆිස් එකේ ඇඩ්‍රස් එකේ වගේම ටෙලිෆෝන් නම්බර් එක ෆැක්ස් සයිට් එක වගේ දේවල් අපිට බැක් සයිඩ් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මොඩල් එක ඒ වගේම බාකෝඩ් එකක් මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ චූටි දේවල් ටිකක් තමයි අපිට එළියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Greentel V10 ටැබ් එකේ. ඉතින් මේකේ ඉස්සෙල්ලාම ඉතින් අපි මේක අන්බොක්ස් කරන්න කලින් අපි මේකේ ස්පෙක්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. ඉස්සෙල්ලාම මේකට කියනවා මේකේ ඩයිමෙන්ෂන් ගත්තොත් 24.8x167.5x9.4 mm මේ ඩයිමෙන්ෂන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේකේ බැටරි කැපැසිටි එක ඇත්තරම හොඳයි 5000 mAh බැටරි කැපැසිටි එකක් තියෙනවා. මේකේ වර්ෂන් එක විදිහට බ්ලැක් වර්ෂන් එක තමයි අපි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එක 10.1 inch. ඒ වගේ මේකේ මල්ටි ටච් කැපැසිටි තියෙනවා 5. මල්ටි ටච් මේකේ තියෙනවා 1.3 GHz quad core processor එකක්. ඒ වගේ Mali 400 GPU එකක් තියෙනවා 2GB RAM එකක් තියෙනවා. ඒ වගේම 16GB storage එකක් තියෙනවා මේ V10 tab එකේ. මේකේ කැමරාව අතින් ගත්තොත් රෙයා කැම් එක 8 තියෙනවා. ඇත්තටම මේ වගේ device එකට හොඳම ඇති මේ රෙයා කැම් එක 8 megapixel තියෙන එක. ඒ වගේම front cam එක 2 megapixel තියෙනවා. software වශයෙන් අපිට මේක stock මේ ඉන්නේ Android 7.0 නුගට්. ඒ වගේම Java support එකක් මේකේ දීලා තියෙනවා. ඒ වගේම connectivity features අතින් Wi-Fi, GPS, Bluetooth, ඒ වගේම 3.5 headphone jack එකයි මේකේ ඉන්නේ micro USB. ඒ වගේම 3G support එක තියෙනවා. ඒ වගේම OTG support එකක් මේකේ තියෙනවා. sensors විදිහට බැලුවොත් මේකේ තියෙන්නේ proximity sensor එක සහ accelerometer sensor එක විතරයි. ඊට උගලන්ට gyroscope sensor එකක් මේකේ බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මොන හරි VR වගේ videos බලනවා නම් ඔයාලට මේ V10 tab එක ගන්නවා කියන්නේ පොඩි අවුලක්. මේක ඇක්සෙසරිස් විදියට මේගොල්ලෝ දෙනවා කියලා කියනවා. මෙන්න මේ දේවල් ටික OTG cable, data cable, adaptive hands free. ඉතින් අපි මේක තවත් කතා කරන්න නැතුව මේ ස්පෙක්ස් ගැන අපි මේක අන්බොක්ස් කරලා ඉමු. අපි එහෙනම් V10 tab එක අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් ඉස්සෙල්ලම මේක තියෙන නිකන් අර පොතක් කෙනා වගේ ටිකක් විතර වෙනස් විදියකට මම ඇත්තටම මේ වගේ දැන් නම් බලාපොරොත්තුුන්නේ නැහැ මේ වගේ සාමාන්‍ය බජට් ඩිවයිස් එකකින් බලන්න මේක ඇතුළේ තිබුණේ නැහැ. ඊට පස්සේ මේ වගේ ප්‍රීමියම් ටච් එකක් ටිකක් ප්‍රීමියම් ෆීල් එකක් එනවා මේ බොක්ස් එක. මේ අර පොතක් කරනවා වගේම දිනවා. බොක්ස් එක ඇතුළේ ඉස්සෙල්ලම මේ වගේ කවර් එකකින් ටැබ් එක බලා ගන්න පුළුවන්. අපි ටැබ් එක පැත්තකින් තියලා එන අනිත් දේවල් ගැන බලමු. මෙන්න මේ වගේ ස්පොන්ජ් දෙකක් එක තමයි මේක ඉන්නේ. ඊට පස්සේ මේකේ වොරන්ටි කාඩ් එක තියෙනවා. ඒ වගේම ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක තියෙනවා. ඉතින් අපි කවදා මේ වගේ දේවල් බලන්න ඕනෙ නම් මේක පැත්තකින් තියමු. ඊට පස්සේ මේකට ෆ්‍රී කවර් එකක් හම්බෙලා තියෙනවා. පවුච් එකක්. ඊටත් පැත්තකින් තිබ්බට පස්සේ මෙන්න මේ පොඩි බොක්ස් එකේ තියෙනවා ටැබ් එකට එන ඇක්සෙසරිස් ටික. ඉස්සෙල්ලාම පුංචි මේ අපිට OTG ඇඩැප්ට් එකක් දෙනවා. ඊට පස්සේ තියෙනවා පවර් ඇඩැප්ට් එක.
මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ තව පින් එකක් දීලා තිනවා. මේක ටැබ් එකේ දින පෑනක් නෙමෙයි, නෝමල් පින් එකක්. ඇත්තටම අය දන්නේ නැහැ මෙයාගේ ටිකක් අර ෆැන්සි අයිටම්ස් දෙන්නේ මේගොල්ලෝ. මේ පෑන අය දන්නේ ඇත්තටම දුන්නේ. එච්චරයි ද නැහැ. තව මේගොල්ලෝ දීලා තිනවා මේ ඉයර්ෆෝන් එකක්. ඇත්තටම නෝමල් මේ බ්‍රෑන්ඩඩ් යනක් නෙමෙයි, නෝමල් අර පිටකොට 150ට වගේ තියෙන ඉයර්ෆෝන් එකක් වගේ තමයි මේගොල්ලෝ දීලා තින්නේ. එච්චර මීට වඩා දෙයක් ඉතින් 1kg එකක් බලාපොරොත්තු වෙන්න බෑ ග්‍රීන් ටෙල් මේ වගේ බජට් ටැබ් එකකින්. ඊට පස්සේ දීලා තිනවා මේ තමයි චාර්ජින් කේබල් එක. ඇත්තටම මේ වගේ අයිටම්ස් ටිකක් හරි දෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද මේ ඔයගොල්ලෝ දන්නවා Xiaomi වගේ බ්‍රෑන්ඩ් වලින් හෙඩ්ෆෝන් එකක්වත් දෙන්නේ නැහැ ගොඩක් ෆෝන්ස් වලට. ඉතින් එච්චරයි බලා ගන්න හම්බෙන්නේ බොක්ස් එක ඇතුලේ නම්. ඉතින් අපි ඔන්න අපිට ඕනම දේ ටැබ් එක පාවිච්චි කරලා බලන්න තමයි යන්නේ. මෙන්න මෙයාගේ පොඩි බෑග් එක එනවා. ඒක ගලව ගත්තට පස්සේ මෙන්න මේ විදියට ටැබ් එක බලා ගන්න පුළුවන්. ටැබ් එකේ පිටිපස්සේ අතර මේ කැමරාව ගොඩක් ලස්සනට දාලා තියෙනවා. මේ ටැබ් එකේ උඩ බැලුවොත් ඉස්සෙල්ලාම තියෙනවා හෙඩ්ෆෝන් ජැක් එක. ඊට පස්සේ මයික්‍රෝ USB පෝට් එක බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මෙතනින් ඕගොල්ලන්ට SIM tray එක වගේම ඕගොල්ලන්ට SD කාඩ් එකක් දාන්න පුළුවන් ස්ලොට් එකක් මෙතන බලා ගන්න හම්බෙනවා. ඕගොල්ලන්ට SIM දෙකක් මේ ටැබ් එකට දාලා යූස් කරන්න පුළුවන්. මේ බැක් සයිඩ් එකේ උඩම අපිට පෝට්‍රේට් කැමරාස් බලා ගන්න පුළුවන්. පෝට්‍රේට් ස්ටයිල් එකේ දෙන කැමරාස් කැමරා එකකුයි ඒ වගේම ෆ්ලෑෂ් එකයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රීන් ටෙල් ලෝගෝ එක තියෙනවා. ඊට පස්සේ මේකේ මොඩියුල් එක ඒ වගේ ගහලා ස්ටික එකක් තියෙනවා. ඊට පස්සේ V10 ටැබ් made in China and designed by green tail කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ස්පීකර්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන් බැක් සයිඩ් එකේ. ඉතින් මේකේ ෆ්‍රන්ට් එක බැලුවොත් ෆ්‍රන්ට් එකේ කැමරා එක තියෙනවා. ඒ වගේම ප්‍රොක්සිමිටි සෙන්සර් එක තියෙනවා බලා ගන්න. මේක යට ඔයාලට මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. මේකේ පැත්තේ ඔගොල්ලන්ට උඩම පවර් බටන් එක ඒ වගේම වොලියුම් රොකර් තවත් මයික්‍රෝෆෝන් එක ඔගොල්ලන්ට මෙතනත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි මේකේ ඩිස්ප්ලේ එකේ මේ අලුලා තියෙන ස්ටික එක අයින් කරගමු. ඇත්තරම ගොඩක් කට්ටිය කැමති, ගොඩක් ස්මාර්ට් ෆෝන් යූසර්ස්ලා කැමති මේ ස්ක්‍රීන් ස්ටික එක ගලහන්න. මේක ලොකු ෆීල් එකක් නම් එන්නේ නැහැ. තව ස්ටික එකක් තව දිනවා මේක ඉන්බිල්ට්. මේක නිකන් අර ටෙම්පර්ඩ් ස්ටික එක වගේ. එහෙනම් අපි මේක ස්විච් ඔන් කරලා බලමු ටැබ් එක. එහෙනම් අපි මේක සෙටප් කරගෙන ඉවරයි. ඉතින් මේගොල්ලෝ වෝල්පේපර්ස් විජෙට්ස් ගැන එහෙම තියෙනවා. ඉතින් අපි මේකේ කී ෆීචර්ස් ටික ගැන පොඩ්ඩක් බලමු. ඩිස්ප්ලේ එක අතින් බැලුවොත් ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් ලෙවල් එක ඇත්තරම ඒක ප්‍රශ්නයක් නෑ. මේ ගාන හොඳටම ඇති. ටච් සෙන්සිටිවිටි එක අතින් ගත්තොත් පොඩි ෆීල් එකේ පොඩි අවුලක් වගේ තේරෙනවා. OS එක අතින් ඇත්තරම නෝමල් ඇවරේජ් විදියට ඔප්ටිමයිස් වෙලා තියෙනවා මේ ෆෝන් එකට. ඉතින් හොඳටම ඇති බජට් ඩිවයිස් එකක් විදියට. ඉතින් කැමරාව ගත්තොත් කැමරාව ඇත්තටම 8 මෙගාපික්සල් කැමරාවක් තමයි මේකේ බෑක් කැම් එක. ඒ වගේම ෆ්‍රන්ට් එක ඔගොල්ලෝ 2MP කැමරාවක් විදියට බලා ගන්න පුළුවන්. ඇත්තටම බජට් ටැබ් එක කැමරාවක් අදී මේක හොඳටම ඇති. වීඩියෝ ක්වොලිටි එකත් සාමාන්‍ය ගානට තියෙනවා. මේ ගානට ප්‍රයිස් රේන්ජ් එකට ඇත්තටම මේ ටැබ් එක හොඳටම ඇති. ඉතින් මේකේ ඔගොල්ලොන්ට 2GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Android version එක Android 7.0 Nougat වර්ෂන් එක තමයි බලාගන්න තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක ගැන ලංකාවේම ඩිසයින් කරන ටැබ් එකක් අතින් මේක ඇත්තටම ගොඩක් හොඳයි. ලොකු ප්‍රශ්නයක් කියන්න නැහැ. ඇත්තටම බැලුවොත් දැන් ගොඩක් කට්ටිය ටැබ් වලට යන්නේ නැහැ. මොකද ස්මාර්ට් ෆෝන් දැන් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙන නිසා ටැබ් ඇත්තටම ටැබ් යූස් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවද ටැබ් එකක් ගන්නවද ඔයගොල්ලන්ගේ හේතු අනුව ඔයගොල්ලෝ කරන වැඩේ අනුව ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මේක ගොඩක් හයි එන්ඩ් ගේම්ස් ප්ලේ කරන්න බෑ ඇත්තටම. 2GB RAM එකක් තිබා ලොකු ගොඩක් හයි එන්ඩ් ගේම්ස් මේකේ ප්ලේ කරන්න බෑ. මේක බජට් ටැබ් බෑන් නිසා ඔයගොල්ලෝ නෝමල් පොඩි ගේම් එකක් ඒ වගේ ප්ලේ කරගන්න මේක හොඳම ඇති. ඒ වගේම කැමරාවත් මම ඉස්සෙල්ලා කතා කරා කැමරාව ගැන. කැමරාවෙත් ඇත්තටම ප්‍රශ්නයක් නෑ ඇත්තටම මේ බජට් රේන්ජ් එකට.
ඉතින් මේක පර්ෆෝමන්ස් ගැන කතා කරද්දි ලොකු ඇප්ස් ලොකු ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් ලොකු ඇප්ස් රන් කරන්න පුළුවන් ටැබ් ගන්න නෙමෙයි මේක අතරම් බජට් ටැබ් එකක් ඕන නෝමල් ගේම් එකක් ඒ වගේ YouTube වගේ ඇප්ස් Facebook මේ වගේ දේවල් නම් ලැග් ගේමකින් තොරව ඔයගොල්ලන්ට මේ ටැබ් එකේ පාවිච්චි කරන්න පුළුවන් අතරම් ලොකු ගේම්ස් නම් මේක ගහන්න යන්න එපා ඒ වගේ මේක හීට් වෙන විදිය මම දැන් මේක ටිකක් හීට් වෙයි ගොඩක් ඔය නෝමල් වැඩි ප්‍රොසෙස් එකක් කියලා ලොකු ප්‍රොසෙස් එකක් රන් කරද්දි ඉතින් එච්චර තමයි මේකේ ලුක් එක ගැන ලොකුවට මුත් කියන්න නැහැ ඒ වගේම ඒ පර්ෆෝමන්ස් ගැනත් ලොකු වැරද්දක් කියන්න නැහැ අතරම මේ ගානට ගන්න පුළුවන් හොඳම දෙයක් ඉතින් ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලා කිව්වාගේ මීට ටික ඔයගොල්ලෝගේ බජට් එක තව ටිකක් එකතු කරලා ඔයගොල්ලන්ට Samsung වගේ ටැබ් එකකට යන්න පුළුවන් ඔයගොල්ලන්ට මේකේ නැති ෆීචර්ස් එකකින් බලා ගන්න පුළුවන් හැබැයි සමහර Samsung ටැබ් එකේ නැති ෆීචර්ස් ඔයගොල්ලන්ට මේකෙත් බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් බජට් ටැබ් එකක් විතරයි වගේම ශ්‍රී ලංකාවේ ඩිසයින් කරන ටැබ් එකක් විතරයි අතරම මේ ගොඩක් හොඳයි ඉතින් ඉස්සරහටත් අපි ටැබ්ස් ඒ වගේම ස්මාර්ට්ෆෝන් ටෙක් ගැජට්ස් මේ ගොඩක් දේවල් අන්බොක්ස් කරන්න ඒ වගේම රිවියු අතරම රිවියු එකක් ඔයාලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඒකද කරා ඉතින් ඔයගොල්ලන් ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝස් බලන්න කරන්න තියෙන්නේ පහ හත පාට subscribe button එක ඔබන්න ඊට පස්සේ එතන එහා පැත්තේ තියෙනවා bell icon එකක් ඒකක් click කරන්න එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන් අපේ සෝෂල් මීඩියා තියෙනවා Instagram Facebook අපේ like කරන්න follow කරන්න එහෙනම් තවත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බෙන්න අපි SSL